ලෝකයේ තියෙන විශාලතම වනාන්තරය විදිහට ඇමසන් වැසි වනාන්තරය හඳුන්වනවා. හෙක්ටයාර් මිලියන 670කට වඩා අධික භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතින මේ වනාන්තරය ආශ්‍රිතව විවිධ ආකාරයේ සත්ව විශේෂ රසක් ජීවත් වෙනවා. ඒ අතරින් ඉතාමත් භයානක සත්ව විශේෂත් ජීවත් වෙනවා. මේ වීඩියෝ එකෙන් ඔයාට ඇමසන් වනාන්තරයේ දැනගන්න පුළුවන්. මේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. මුලින්ම මම කියන්නේ යන්නේ විදුලි ආඳ ගැන. ඇමසන් වනාන්තරය හරහා ගමන් කරන ගංගාව තුල විදුලි ආඳ මත්ස්‍යයන් ජීවත් වෙනවා. අතීතයේ සිට ඇමසන් රෝණියේ මිරිදිය ජලාශ ආශ්‍රිතව වාසය කළ මේ මත්ස්‍ය විශේෂයට තර්ජනයක් එල්ල කරන ඕනෑම සත්වයකට දැවැන්ත විදුලි පහරක් ලබා දෙනවා. ඒ හේතුව නිසා තමයි මේ මත්ස්‍යයන් විශේෂය විදුලි ආඳන් විදිහට හඳුන්වන්නේ. වාර්තා වෙන විදිහට හොඳින් වැඩුණු විදුලි ආඳ මත්ස්‍යෙකු දිගින් අඩි 8ක් සහ බරින් කිලෝග්‍රෑම් 20ක් පමණ වෙනවා. ඉන් පැහැදිලි වෙන්නේ මේ විදුලි ආඳ මත්ස්‍යයන් ප්‍රමාණයෙන් ඉතාමත් විශාල බවයි. සාමාන්‍යයෙන් විදුලි ආඳ මත්ස්‍යෙකුට වෝල්ට් 600ක පමණ උපරිම විද්‍යුත් ආරෝපණයක් ජනනය කරන්න පුළුවන් කියලයි වාර්තා වෙන්නේ. විදුලි ආඳ මත්ස්‍යයන් මිනිස්සුන්ට පහර දෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඒ වගේම මේ මත්ස්‍යයන් පහර දීලා පක්ෂීන් වෙනත් මත්ස්‍යයන් කිඹුලන් සහ අශ්වයන් වැනි සත්ව විශේෂ මරණයටපත් වූ අවස්ථාද තියෙනවා. මේ හේතු නිසා විදුලි ආඳ මත්ස්‍යයන් ඇමසන් වනාන්තරයේ ඉන්න භයානක සත්ව විශේෂයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊළඟට මම කියන්න යන්නේ බුලට් කුහුඹුවා ගැන. දකුණු ඇමරිකාවේ ඇමසන් වනාන්තරයේදී හමුවන බුලට් කුහුඹුවන්ද ඒ වගේ දරුණු විෂ සහිත කුහුඹු විශේෂයක් විදිහට හඳුන්වන්න පුළුවන්. වාර්තා වෙන විදිහට මේ බුලට් කුහුඹුවෙක් දෂ්ට කරාම වෙඩි උණ්ඩයක් වැදුනා වගේ වේදනාවක් දැනෙනවා. ඒ හේතුව නිසා තමයි මේ කුහුඹුවන් බුලට් කුහුඹුවන් කියලා හඳුන්වන්නේ. ප්‍රධාන වශයෙන් ගස් පාමුල ජීවත් වෙන මේ බුලට් කුහුඹුවන් අඟල් දෙකක් තරම් උපරිම දිගකට වර්ධනය වෙනවා. මී මැස්සෙකු දෂ්ට කළ විට දැනෙන වේදනාව මෙන් 30 ගුණයක වේදනාවක් මේ බුලට් කුහුඹුවෙක් දෂ්ට කරාම දැනෙනවා කියලා වාර්තා වෙනවා. මේ බුලට් කුහුඹුවන්ගේ විෂ තුල පොනොරොක් ටොක්සින් අඩංගු වෙන නිසා මේ කුහුඹුවන් දෂ්ට කරාම తాවකාලික ආංශභාග රෝගී තත්වයක් උනත් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව දෂ්ට කළ ස්ථානය ආශ්‍රිතව වේදනාවක් දැවිල්ලක් සහ ඉදුමුමක් ඇති වෙන අතර මේ තත්වය පැය 24ක් පුරාවටම පවතිනවා. මේ හේතු නිසා බුලට් කුහුඹුවන් ඇමසන් වනාන්තරයේ ඉන්න භයානක සත්ව විශේෂයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊළඟට මම කියන්න යන්නේ හරිත ඇනකොන්ඩ ගැන. ඇමසන් වනාන්තරයේ වගුරු බිම් හා ගංගා ආශ්‍රිතව මේ ඇනකොන්ඩන් ජීවත් වෙනවා. හොඳින් වැඩුණු හරිත ඇනකොන්ඩිකුගේ බර කිලෝග්‍රෑම් 250ක් පමණ වෙන අතර දිගින් මීටර් 6ක් පමණ වෙනවා. ලෝකයේ ඉන්න විශාලතම නිර්විෂ සර්පයන් විදිහට මේ ඇනකොන්ඩන් හඳුන්වනවා. මේ සර්පයන්ගේ නාස්පුඩු හිස් මුදුනේම පිහිටා තියෙන නිසා ශරීරයෙන් වැඩි කොටසක්ම ජලයේ ගිල්වගෙන තමයි ඉන්නේ. මේ විදිහට ජලයේ ගිලිලා ඉන්න වෙලාවට ඒ ස්ථානයට ජලය බොන්න එන සතුන්ව ග්‍රහණයට හසු කරගන්නවා. ඇනකොන්ඩා ඒ ග්‍රහණයට හසු කරගත් සතාව විලාගෙන හුස්ම ගැනීමට නොහැකි වී මිය යනකම්ම තද කරනවා. ඉන් අනතුරුව මියගිය සත්වයාව සම්පූර්ණයෙන්ම ගිලලා දමනව කියලා වාර්තා වෙනවා. මේ හේතුව නිසා හරිත ඇනකොන්ඩන් ඇමසන් වනාන්තරයේ ඉන්න භයානක සත්වයෙක් විදියට හඳුන්වන්න පුළුවන් පත් වෙනවා. මේ හේතුව නිසා විෂ ඩාට් ගෙම්බන් ඇමසන් වනාන්තරයේ ඉන්න භයානක සත්වයෙක් විදියට හඳුන්වන්න පුළුවන් සත්වයෙක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් ඔයාට ඇමසන් වනාන්තරයේ ජීවත් වෙන භයානක සත්වයන් කිහිප දෙනෙක් ගැන තොරතුරු දැනගන්න පුළුවන් වුණා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපිව subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් අපි ආයිත් ඉක්මනින්ම මුණගැහෙමු.